අයිබෝවන් සබෝ දෑසනා කැමිල නාටම තෙල්ගෙනකන්න ශ්‍රවතින්ගේන අංක දෙසිය පනස් එක පැකේජ් එක මවගස් දහයක පැකේජ් එකක් වටිනා මවගස් දහයක් රුපියල් අටදස් පන්සේකට තමාලෙව වෙන්නේ. ගන්න කෙනෙක්ට සහ රීසේල් කරන කෙනෙක්ට ඉතාමත් වටිනවා. නැවත ඔයාලට අලෙවි කරන්න පුළුවන් සෙට් එකක්. ඔන්න ඉස්සෙල්ලම ඔයාල බලාගන්න මේ වගේ මුල් සෙට් එක. මං ගොඩක් කලින් වීඩියෝස් වල ගොඩක් වෙලාවට මුල් පෙන්නල තමා දැම්මේ. මට හිතනවා අපහු ඒ විදිහට ටිකක් දෙන්න ඕනේ ඔයාලට කියලා. මේකේ බලමු මොනවද මේ සෙට් එකේ තියෙන්නේ කියලා. ඉස්සෙල්ලම මෙන්න මෙයා ඉන්නවා. ලස්සනම ලස්සන මිසුරියක් ඉන්නවා මල් දෙකක් එක්ක. ලස්සන හරිම ලස්සනයි මේ මිසුරිය පාට ලස්සන එක්කනේ. ඊළඟට වටින සෙට් එකක් මේක ඇත්තටම. මෙයා ඇපල් රෙඩ් ඉන්නවා. මංගාව ලොකු ප්‍රමාණයක් තිබ්බා. දැන් ඇත්තට මේ වර්ගයේ මං ළඟින් ඇහැවිලම තිබ්බේ. මේක ඇත්තටම මං කලින් දීපු ප්‍රොජෙක්ට් එකකින් ආපු පැල සෙට් එකක්. එයා ගාව එක තියෙනවා. මෙයා ට්‍රිලියන් රෙඩ්. චූටි පඳුරක් තියෙන්නේ. චූටි කියන්නේ මෙන්න මේ වගේ තමයි ඔස ප්‍රමාණය. ට්‍රිලියන් රෙඩ්, ලිලි, ට්‍රිලියන් වයිට් ලොකුවට ලොකු වෙන වර්ග නෙවෙයි. ඊළඟට ලස්සන ලිවියම් කෙනෙක් ඉන්නවා. ලිවියම් රෙඩ් කෙනෙක් පළවෙනි මලත් එක්ක. ඊළඟට ලස්සන රේන්බෝ කෙනෙක් ඉන්නවා පළවෙනි මලත් එක්ක. ඊළඟට මෙන්න මෙයා ලස්සන මැලේෂියන් බ්ලැක් කෙනෙක් ඉන්නවා මේ විදිහට. ඊළඟට ලස්සනම ලස්සන ඇන්තඩීසියා පින්ක් එක්කෙනෙක් ඉන්නවා මේ විදිහට. මේ වගේ අපේ අංක 251 පැකේජ් එක මේක. ඊළඟට බ්ලැක් කාඩිනල් කෙනෙක් ඉන්නවා පළවෙනි මලේ. නිරෝගී ගහක් මෙන්න මේ විදිහට තියෙනවා. මෙන්න මුල් වැල්ට් බලන්න ඕන. හොඳ රතු පාට මුල් සෙට් එකක් තියෙන්නේ. මෙයා ලස්සන සීඩ් කෙනෙක්. අමුතු කල එකක්. ඔරෙන්ජ්, ලයිට් ඔරෙන්ජ් කල එකක්. ඒ වගේමයි මෙයාත් ලස්සනම ලස්සන සීඩ් එකක්. මේ මවගස් 10 තමයි ඔයාලට රුපියල් 8500ක මුදලකට දෙන්නේ. ලොකුයි මවගස් මේ බලන්න. ගොඩක් ලොකුවට තියෙනවා. මෙන්න මේ විදිහට. මේ විදිහට තමා තියෙන්නේ. උසින් අඩු තියෙන්නේ ට්‍රිලියන් රෙඩ් එක, ලිලි ලිවියම් එක විතරයි. මේ විදිහට ගස් 10ම තියෙන්නේ. මේ වගේ ඔයාලට බලා ගන්න ඕන නිසා තමා මෙහෙම බිමින් තියලා පෙන්නුවේ. ඉතාමත් ලස්සන සහ වටිනා ගස් සෙට් එකක්. 251 පැකේජ් එකෙන් රුපියල් 8500කට අලෙවි කරන්නේ. මේ පැකේජ් එක මිලදී ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් 076 564 78 12ට කතා කරලා මේ පැකේජ් එක ඇනවුම් කරගන්න. අපි හෙට කුරිය කරනවා. අනිද්දාට ඔයාලට ගන්න පුළුවනි. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ස්තුතියි.